අලි වසුරුවලින් අලි අඹන මංජුල මහත්තයා. ඔබ නිර්මාණය කරන අලියගේ හයිය තියෙනවද? කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හැමෝම කියන්නේ මේ ශ්‍රී ලංකාවේ දෙයක්. එච්චර ක්වොලිටි නැහැ. එහෙම නේ මහත්තයා. මේ අපේ ශිල්පියෝ ඉන්නවා ඇත්තටම හොඳ දක්ෂයෝ. අපි මට මේක මට දැනට පේටන් බලපත් ලැබිලා තිනවා. ඒ ලැබිලෙත් මට දුන්නේ පරිසර හිතකාම මාධ්‍යයක්. නමුත් මේක මට හොඳට තව තව දියුණු කරගත්තොත් මේක තව මේ ඇතර රබර් හා සමාන විදිහට අපිට මේක එළි දක්වන්න පුළුවන්. ඉතින් දැනට දැන් ඔය පිට රටින් ඇතරම ඔය ගෙන්නන දේවල් අපි මේ විසිතුරු භාණ්ඩ, එතකොට මේ ඔය ටොයිස් කියන දේවල් මේවා අපි ලංකාවේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ ඇතා ඉතාම සවිසක්තුමත්. මේක කිසිම විදියකින්ම මේ පිට රටින් ආනයන කරපු දේවල් මම භාවිතා කරන්නේ නැහැ. මොකද දේශීය මෞද්‍රව්‍ය උපයෝග කරගෙන තමයි මේ මිස්ටර්නේ හදාගන්නේ. විශාල පිරිසකට මට රැකියා දෙන්න පුළුවන් වැඩපිළිවෙල. මොකද මේක මේ ඇතර පිරිසක් අවශ්‍යයි මේ වැඩේට. තනි කෙනෙකුට කරන්න බෑ. මේක ව්‍යාපාර මට්ටමින් කරනවා නම් ඇත්තටම අපේ ලංකාව හොඳ මේ වෙළඳ පොළකට මේක ජාත්‍යන්තර වශයෙන්ම අපිට එවන්න පුළුවන් නිර්මාණ ගණිකට වැටෙන දෙයක්. මාකට් එකක් තියෙනවද මේ වෙද්දි? එළවලු ඉදිරිච්චක මම තමයි මේ පිළිපෙඩ යමුනේ. ඉස්කෝලේ යන කාලේද මම ජනප්‍රියයි ඉස්කෝලේ කලා මේකට. ඉතින් ඊට පස්සේ තමයි මම මේ දේ හොයාගත්තේ. ඉතින් අලියතුමනේ මම ඊට කලින් මම චිත්‍රය ඇඳලා එක එක දේවල් නිර්මාණ කරලම තියෙනවා. මොකද හැම රටකම බ්‍රෑන්ඩඩ් කියන එක තියෙනවා. දැන් ඕනම දෙකක බ්‍රෑන්ඩඩ් කියලා දෙයක් තියෙනවානේ. බ්‍රෑන්ඩෝ තියෙනවා, ඩුප්ලිකේටිව් තියෙනවා. ඉතින් ඒකෙන් ඇත්තම බ්‍රෑන්ඩඩ් කියන එක හදාගන්න ඕනේ අපිමයි. මොකද අපි කරන නිෂ්පාදනයේ ගුණාත්ම භාවය තියෙන්නේ අපි අතර. තමන් කරන නිෂ්පාදනය ප්‍රයත්න තියෙන්නේ තමන්ගේ ගුණාත්ම භාවය නිසා. ඉතින් ගුණාත්ම භාවය මොනම හේතුවකින්වත් නවත්ත ගන්න නොදැන එන්න එන්න ගුණාත්ම වැඩි කර ගන්නවා නිසා. ඉතින් ඒක නිසා තමයි මේ අත ලෝකේ තියෙන හැම ව්‍යාපාරයක්ම දියුණුවලා තියෙන්නේ ඒක නිසා. කමන් කරන්නේ මොනවද පොඩි දෙයද? ඒදි හරියට ලෝකෙට දෙන්න, හරියට රටට දෙන්න. රටත් බැබලනවා, ලෝකෙත් බැබලනවා. රැකියාවක් නැහැ කියලා එක්ක පිකටින් කරනවා. තම ඔකර උද්ඝෝෂණයක් කරලා ඒක තමයි ඒගොල්ලන්ගේ ජීවිතය. නමුත් ලබාගත් දැනුමෙන් ප්‍රයෝජනයක් රටටත් එයාටත් ලැබෙන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තිනවා. ඉතින් මත ඇත්තට මේ තැන්වල ගිහිල්ලා අර බෝඩ් කැලේ ඉල්ලගෙන දඟලනවට වඩා තමන් දන්න ශිල්පයකින් අපිට දැන් ලංකාවට අවශ්‍ය වෙලා තියෙනත් ඒ වගේ ශිල්පී ඕල් ලෙවල් ලෙවල් කියලා දැන් අපේ ලංකාවේ තියෙනවා. ඉතින් පස්සේ යන්න පුළුවන් පිරිසක් යනවා විශ්වවිද්‍යාලට. අනිත් කට්ටිය තමන්ම ආයේ හොයාගත්ත සොයම් මොන හරි දෙයක් කරගෙන තමයි එන්නේ. ඉතින් අච්චර අපි අවුරුදු ගාණක් මෙහෙතිච්ච දේ අපරාධිනේ. අධ්‍යාපන ක්‍රමවේද මහත්මයා පාසලෙම හොයාගන්න පුළුවන් මේ ළමයා මේකට දක්ෂයි කියලා. ඒ අනුව ළමයට ඩිග්‍රියක් දක්වම යන්න පුළුවන්. කතාවක් තියෙනවා පෙර කලක මීකුණක් විකුණලා ඒක මේ මහත්මෙක් සිටුරෙක් වුණා කියලා. මීකුණක් විකුණලා. ඉතින් ඉවත තමන දෙයක්. ඇත්තට වැඩක් නෑ ඉවත තමන දෙයක්. ඉතින් මමත් ඇත්තට මාධ්‍ය ක්‍රම මතම දැන් ඇත්තු ගට ගහලා ඉන්න තැන්වල ඇත් වසුරු ගොඩ ගැහෙනවා. කරන්න දෙයක් නෑ. මේක මොකද අපි කරන්නේ කියලා. ඉතින් මේක බිසික් කළා දාන සම්මට පුච්චනවා මේවා කරන හැම දෙයක් ගොඩක් කරනවා. ඉතින් දැන් මම දන්නේ ඉන්දියාවේ කියන්නේ මේ අතට බොහොම පූජනීය විදියට ගරු සත්කාර කරන රටක්. දැන් මේගොල්ලන් ඇත් වසුරු ඒගොල්ලන් පුච්චලා විසබීජ නාශකයක් බවට පත් කරගෙන හදලා තියෙනවා. එතකොට මේකෙන් ගොඩක් ඒ ඇත් වසුරක් දැම්ම ගමන් මේගොල්ලන් රොටියක් වගේ හදලා ඒක නැවත මේ ඒගොල්ල ප්‍රතිචක්‍රණය කියන මේ ඒගොල්ලන්ට මේ දහානේ දර විදියට පාවිච්චි කරනවා. ඉතින් මේ බන්නේ සතිකුකින් ගන්න අමුද්‍රව්‍ය මාත්. ඒතර දැන් මේ ඇතාගෙන මගේ මාධ්‍ය මම කල්පනා කරා. ඉතින් මම බැලුවේ ඉතින් මාතේ මේ වසුරකින් අසුරක් හෙළපු දෙයකින් අපිට නැවත නිර්මාණයක් කරගන්න පුළුවන්, ප්‍රතිචක්‍රීකරණ කරන්න පුළුවන්. ඒක දැන් මේ වෙනකොට අපේ පොත් හදන බලච්චනේ ඔක්කොම වැහිලා ගිහිල්ලා. හැදුවේ පිදුරු වලින් තමයි. මම හරියටම දන්නේ නැහැ. මම පිදුරු භාවිතා කරනවා නම් අහලා තියෙනවා. ඉතින් අපි පොත්වල තිස්සර තිබ්බනේ පිදුරු චූටි කෑලිම තිබිලා මම දැකලා තියෙනවා. ඔවත් මගේ මනසේ තිබ්බ මාත්ම මේක කරන්න පුළුවන් කියන එක. ඉතින් එනවා තමයි මම දැක්කේ මේ අලි වසුරු වලින් පේපර් සදන දෙයක්. ඉතින් ඒකම තමයි මම බැලුවේ මේ වගේ මෝල්ඩයක් හදන්න පුළුවන් කියලා. නමුත් චීනෙන් හරි මෙන් හැම රටකින්ම ඔය වගේ විස්තර බාණ්ඩ අපිට එවනවා. ඇයි අපිට බැරි මේ අපේම දෙයකින් නිෂ්පාදනයක් කරලා පිටරට යවන්නේ? ඉතින් මට මේකට ඇත්තම කියනවා රජ්‍යත් මේකට මැදිහත් වෙලා මම දැන් මේ වෙලාවේ ඩොලස් නැහැ. ඒ වගේ ගොඩාක් ප්‍රශ්න ගොඩක් තියෙන වෙලාවේ මේ අපි වගේ කලාකාරයෝ මත හොයාගෙන අපිට අතීතත දෙනවනම් මේ රට තව බුදුම සුන්දර රටක් කරන්න පුළුවන්. මේ විර කියාවට මෙතිත තියන්න පුළුවන්. මට ඒ වගේ ගොඩාක් දේවල් අපිට කරන්න පුළුවන් මත්. මේ අලියා තියලා තියෙන ලෑල්ලක් කියලා මම හිතුවේ බලපුවා මේකත් ලීයක් නෙමෙයි. ඒකත් ඇත්තටම කරපු දේ නිර්මාණයක්. ඉතින් ඇත්තටම මේක හොඳට දියුණු කරලා ගත්තොත් දැනට ලී අවස්ථාවේට අපිට මේ ඇත් වසුරු උපයෝගී කරගෙන ලී පදම් කරපු ලී හදන්න පුළුවන්. එතම තවත් මේක ගැන පොඩක් හොඳට සොයන්න ඕනේ. මේකට අවශ්‍ය කිමිකල්ස් මොනවද ඕනේ කියලා. මොකද දැන් මේක මං කියන්නේ මේ ගියක් ඇතුළක තියාගන්න පුළුවන් දෙයක් කියලා. දැන් ලී කියන එක දැන් අපිට සමාජ තෙමෙන දේවලුත් වෙන්න පුළුවන්. ඉතින් ඒකටත් හරියන විදිහට මේක හදාගත්තොත් ඉතාම හයිය මාධ්‍යයක්. ඇත්තටම අලින්ට ආදරය කරන පිරිස
පිටරට වේවා පිලංකා විදේශ වගේම ඒ පිරිස් මගේ මේ වගේ හස්තින් නිර්මාණය භාරගන්න ඇනුම්මට ලබා දෙනවා. ඒත් එක්කම ගොඩක් තව පිරිසක් ඉන්නවා මේ වනායතුන් අපි කිමු යාල ගොඩා ප්‍රසිද්ධයි ගොඩා පිටරට ඉඳන් වෙනවා යාල ඉන්න හස්තින් බලන්න. උදාහරණයක් වශයෙන් කිව්වොත් යාල අර්ජුන කියලා අතෙක් ඉන්නවා. දැනට සිතුල් පව් ආශ්‍රිතව යාව එයාට මේ විවිධ නම් තියෙනවා. මේ වගේ ඇතු ගොඩාක් ඉන්නවා. ඉතින් ඒවට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ නිර්මාණත් මම කරනවා. නමුත් මේ වගේ අර කළු උනාල කරලා ගත්ත විදිහ නෙවෙයි අර දුවිලි බැඳිලා ඒගොල්ලන් අර දුවිලි ගහගෙන ඉන්න ඒ ස්වරූපෙම ඒ කටයුත්තත් ඒ මම ඇත් වසුරු භාවිත කරගෙන කරනවා. පිරිසක් මගේ ඒ දවස්වල මේ ඇත් වසුරුෙම කරන නිර්මාණ නිසා මගේ මේ ඔය දවස්වල ජීවතුන් අතර ඉන්නකොට ඇතාගේ වසුරු ගෙනල්ලා දීලා නැදුංගමගේ මගින් හදාගෙනත් තියෙනවා මේ ඇතු. දැන් මේ අලි රූප ටික විතරක් හද හද ඉන්නවද තවදුරටත්? නැත්නම් මේකට තව තව දේවල් එකතු කරන්න පුළුවන් දෙකේ වෙනත් සත්තු වෙන්න පුළුවන් වෙනත් නිර්මාණ වෙන්න පුළුවන් එහෙම කරමින් ඉන්නවද? නැත්නම් දැන් කෙලින්ම මම කරන්නේ අලි ඇතු නිර්මාණය විතරයිද? ඔව් නෑ මම දැන් කියන්නේ මේ අලි ඇතු විතරක් නෙවෙයි දැනට මට ඉල්ලුම තියෙන්නේ අලි ඇතුන් සම්බන්ධවමයි. දැනට මම එකක් නිර්මාණය කරවුවා මේ එක ඉල්ල මේ ඇදුම්ගම හස්තියත් එක්ක නිතරම හිටපු කෙනෙක් තමයි කළු මාමා. ඉතින් කළු මාමත් එක්ක ඒ මෙත් මගෙන් ඒ මහත්මෙක් ඉල්ලීමක් කරවදී මේ වගේ මිනිස් රූපයකුත් හදලා මේක කරව ගොඩාක්ම වටිනවා කියලා. ඉතින් මම දැනට ඒ නිර්මාණය කරලා තිනවා. ඉතින් කාලේ මම ඒක මේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරනවා. මේ ඒ කළු මාමත් එක්කත් නිර්මාණ කටයුතු කරනවා. ඒත් එක්කම يعني මේ ඇත් වසුරෙන් කරන්න පුළුවන් ගොඩාක් නිර්මාණ කටයුතු තියෙනවා. දැන් මේක ඇවිල්ලා ඕනමන්ට් එකක් වගේ තියාගෙන නැක්නේ. අපිට මේක ඕනමන්ට් එකක් වගේම අපිට පරිහරණය කරන්න පුළුවන් උපකරණයක් දේවලුත් මිනිස්පදනය කරලා තියෙනවා. ඒ කියන්නේ අපිට පැන්සල් රදවනේ අන්න ඒ වගේ මම කියන්නේ ගොඩක් දේවල් මත පිට රටින් ගෙන්නන ආයනන කරනවට වඩා අපි දේශීය සම්පත් උපයෝගී කරගෙන මේ වගේ දේවල් දේශීය නිර්මාණ කරන වටිනාකමත් ඉහළයි. අනිත් එක මේ සත්ත්වයකගේ අමුද්‍රව්‍ය කීමයි කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපි මිනිස්සු ගොඩක් හිතනවනම් ගොඩක් දේවල් තියෙනවා කරන්න. කොරියන් රාජ්‍යයේ හිටපු අපි ශ්‍රී ලාංකේය මහත්මෙක් මේ ඒ මහත්මයා මේ මගේ මට අවශ්‍ය කරන උපකරණ ඒක දැන් මේ උච්ච ප්‍රමාණයක් ඔබතුමාට ඕන නම් මේ වගේ උපකරණ මම ඔබතුමාට දෙන්න ඕනේ කියලා මට ඇත්තටම දීලා තියෙනවා. ඒතකොට ඇත්තටම මේ ඔබතුමා ඉල්ලන ප්‍රමාණය මට දෙන්න පුළුවන්. අන්න ඒ වගේ මේ පිරිසුත් අපි අතර ඉන්නවා. මම මේ අලියව ගන්නවා. ඔබතුමාට සාධාරණ ගාණක් දීලා අරගෙන මම මේකට අගේ වැඩි කළාට කමක් නැහැ නේ. අනිවාර්යයෙන්. ඒක ප්‍රශ්න නෑවත්. එහෙම තමයි වෙන්න ඕනේ. වෙන්න ඕනේ. හැබැයි වෙන්නේ ඒක නෙමෙයි. වෙන්නේ නෙමෙයි. එහෙනම් මම ඔබතුමා කියන අර මගේ මහත්මේ කම්බුණා කියලා ඒතුමා මගින් මේ අලි කීප දෙනෙක් මිලදී ගන්නවා. ඉතින් ඒතුමා ඒ කෙලීම ගිහිල්ලා යතාව ගිහිල්ලා අමු පිටින් විකුණුනා නෙවෙයි. ඒතුමාත් ඒකට දෙයක් එකතු කරලා යම් සිදුවකින් ඒකට සාධාරණයක් කරලා ඒතුමා ඒක අලෙවි කටයුතු කරනවා. අන්න ඒ වගේ පිරිස් මතේ වටනව දැන් අපේම නිර්මාණයක් අරගෙන කමක් නැහැ. වෙළඳ පොළට ඒක අපි යන්න ඕනේ. නැතු අපේ දේම අපි තියාගෙන ඉඳලා බෑනේ. පාරිභෝගිකය පැත්තෙත් අපි සාධාරණ බවන්න ඕනේ. අපි ලොකු ගණන් තියාගෙන අරමුණුස තවත් ලොකු ගණන් තියාගෙන පාරිභෝගිකයකට ඒව දුන්නොත් එහෙම වෙන්නේ නැහැ. හැම දේම සාධාරණ කළා. මිනිස්සෙක්ට මං කියන්නේ හැම වෙලේම මාත මේ යුගය වෙනකොට අපේ රට බොහොම මේ සෞන්දර්යාත්මක මිනිස්සු හිටපු රටක්. මොකද මම දන්න විදිහට සීගිරියේ කාච රජුලංගෙන් පස්සේ බලයට මේ වුණාට පස්සේ ස්වාමීන් වහන්සේලා තමයි ඒ ස්ථානට පැමිණලා තියෙන්නේ. උන්වහන්සේලාගෙන් පස්සේ යම්සි රාජ්‍ය සමයන් වලදී මේක මේ නටමුන් වෙලා ගිය අපි දකින්න නටමුන් වෙච්ච දෙන්නේ මිට ඉස්සර තිබිච්ච සීගිරි බලන්න පිරිස ගිහිල්ලා දෙන. ඒ කියන්නේ කුරුටු ගීලීලා හැම ආවේ. ඒතකොට මේවා දැනට ওই සීගිරි අවටින් හම්බෙලා තියෙනවා. උඩුකය කාන්තා රූප මැටි වලින් නිස්පාද එක මාස සමාන ගොඩක් ලැබිලා තියෙනවා. ඒතකොට මෙතන හිතන්න ඕනේ මහත්මයා මෙතන කලාපුරයක් මෙතන යම්සි අලවිස් මැදස්ථානක් තිබිලා තියෙනවා. මේවා බඩු ගන්න. ඒතකොට ඒ අතින් කාසි හම්බෙලා තියෙනවා මේ මතනේ පර්සියන් ක්‍රීම් කාසි වගේ ද ගොඩක් ඒ පිටරටින් පවා ඇවිල්ලා තියෙනවා. ඔය බැංකු සිස්ටම් ගත්තත් මම මේක ඉදිරිපත් කරපම මේ හරියට කැමතුනා. හරියට මදුන. මට ඒ මිස උපදෙස් දීලා තියෙනවා මහත්මයා කොච්චර වටිනාද ද ඔබතුමා කරන්නේ. මේක පුදුම තැනකට අරන් යන්න පුළුවන් කෙනෙක් වා. ඒ වගේ මට ලැබිලා තියෙනවා. ගොඩක් අපහසුතාවල් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේවා කරලා හරියයිද එහෙම කියන එක. නමුත් ඊට අමතරව ඇතරම හොඳ ප්‍රජාවක් ගාවට ගියා මට මේක හොඳම ප්‍රචාරය මට ලැබිලා තියෙනවා. يعني කරන මාධ්‍යත් එක්ක. ඒ වගේ මම වෙලාවේ මතක් කරන්න ඕනේ මගේ අපච්චුවයි අම්මවයි මේ ඒ දෙන්න තමයි මට මේක මූලික මේ දායද දුන්නේ මට ඇත මේ මේ වැඩ කටයුතු කරන හරියට අගේ කරවුවා ඒකල. නමුත් මට මේ ඒලාවේ මේක කරන්න එපා කිව්වනම් මට කෙරෙන්නේ නැහැ නේද. මගේ එතනගේ පොඩි කාලේ දැම්ම දරුවෙකුගේ ටැලන්ට්ස් අපි අඳුර ගන්න ඕනේ. ඒ අනුව අපි ඒ ළමයාට තල්ලු කරන්න හොඳ නැහැ මේකම කරන්න මේ මේ විශේෂයෙන්ම. නමුත් ඒ ළමයා පුදුම දක්ෂකෙන් රටේ
අනාගතය බාරගන්න බුද්දුම තැනකට අරගෙන ලංකාව මරගෙන කෙනෙක් වෙන්න පුළුව. මානුසික ගුණධර්ම දරුවකට දුන්නම තමයි එළම කරන මොකක්හරි වෘතියකින් එළමය මනුස්ස ප්‍රජාවටත් ආදරණීව සලකන්නේ. හරියට උදාහරණයක් ගත්තොත් එම කුරුල්ලෙක් එක්තටුකින් පියාඹනවා හා සමාන දෙයක් තමයි. ගුණධර්ම නැහැ. අනිත් පැත්ත බොහොම බැලන්ස්ව පියාඹනවා. ඉතින් ඒතර යා බැලන්ස්යක් නැහැනේ. ඉතින් ඒ වගේ මනුස්ස මේ කියන්නේ මනුස්ස ගුණධර්මයයි ඊළඟ ඒ වගේම තමන්ගේ වෘත්තිමය පැත්තේ ගුණධර්මයි දෙකම තිබුණොත් ඇත්තටම ලෝකයක් රටක් දියුණු වෙනවා. අපි අහලා තියෙන්නේ නැන ගුණ බැලින් කියලා නෙවෙයි ගුණ නැන බැලින් බැලින් කියලා. ගුණ තියෙන්න ඕනේ නැනත් එක්ක. අනිවාර්යයෙන්. එහෙම නැති වුණොත් ඒව ඇන වෙනවා සමහර වෙලාවට. මොකද අලි මංජුල කියලා එහෙම වැටලා තියෙනවා නමක් ඉස්සර. ඔව් ඉස්සර ගොඩක් ඔය මේ ව්‍යාපාර ප්‍රජාව බැංකුවට ගියම අලි මල් ලියනවා කියලා තමයි කියන්නේ ගොඩක්. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් හදලා ඉවරයි. ඉවරයි. මංජුල කියන්නේ මම දැන් ඉතින් අලියට කියන සමාන නමක් වගේ. මේ මේ හැම දෙයක් පිටිපස්සෙ ඔබට ලොකු හයියක් වෙන්නේ ඔබේ ආදරණීය වේදිකා. කොහමද උනර හම්බුනේ ප්‍රේමයක්ද එහෙම නැත්නම් ගෙදරින් කතා කරලා දුන්නද? ගොඩක් දුරට මගේ අම්මගේ මේ ප්‍රොපෝසල් එක කිව්වත් හරි. ඉතින් ඒක ප්‍රොපෝසල් එකක් වුණාට ඇත්තටම මේ ආත්ම ගානක බැඳීමක් හා සමානයි. ඉතින් ඇයි තමයි මට මගේ ව්‍යාපාර කටයුතු වල ගොඩාක් හයියක් දෙදීලා විශේෂයෙන්ම මගේ දරු දෙන්නත් බලාගෙන. මොකද මම කලාකාරී. ඒතර මට ගොඩාක් අර විවේකී කියන එක අත්‍යවශ්‍යයි. මානසික නිදහස ඒවත් එක තමයි මගේ සිතුවිලිත් එක තමයි නවනව නිර්මාණ බිහි වෙන්නේ. ඒතකොට ඒකෙන් මට ඇය ගොඩාක් උපකාර කරනවා මේ තැනට යන්න. මගේ අම්මයි තාත්තයි වගේම නෝනලත් මට ගොඩාක් උදව් කරනවා. ඉතින් ඒ හැමෝගෙම ශක්තියෙන් තමයි මගේ ගමන ඉස්සරහට යන්නේ. අපි සමෘද්ධිය දුන්න මිනිස්සුන්ට ආණ්ඩුවෙන් ඒක දුන්නේ දැන් දශක 3කට විතර එහා පැත්තේ. එදා සමෘද්ධි ලාභීන් වෙච්ච මිනිස් සමහරට අදත් ඒ પરම්පරාවේ දරුවෝ හරි කවුරු හරි ඒ සමෘද්ධි ගන්න සමෘද්ධිය ගන්නවා. අපි අපේක්ෂිත අරමුණ ඉලක්කේ සපුරගෙන නැහැ නේ. අනිවාර්යයෙන්ම. අපි හැමදාම මිනිසුන්ට නිකන් දෙන්න ඕනේද? අනිවාර්යයෙන්ම. සාමාන්‍ය කියමනක් තියෙනවානේ බඩගින්න ආපු කෙනෙකුට එයාට අපි කිව්වොත් මාළු එදා දවසේ මාළු ව්‍යංජනයක් හදපු කෙනෙකුට ආමනුස්සෙ මාළු කැල්ලක් දෙනවා. ඒක ප්‍රමාණයක ඒක මේ මානසික පැත්තෙන් ප්‍රශ්න නැහැ. නමුත් මේ මනුස්සයා ඊළඟ දවසෙත් මාළු ඊළඟ ආවොත් ඒක නෙවෙයි. ඒ මනුස්සයා දෙන්න ඕනේ බිලිපෙත්තා. ඒ බිලිපෙත් දුන්නා මේ මනුස්සයා හම්බ කරන් කන්න මේ මාළු එක්ක අල්ලන් මං කන්න ඕනේ කියන එක. ඒ මනුස්සයා දෙන්න ඕනේ මොකද්ද? මේ තමන්ගේ කර්මාන්තයක්. ව්‍යවසායකයෙක් වෙන්න තමන් තව කෙනෙක් ළඟ සේවයේ සපයනකට වඩා තමන් ළඟ තව 10-15 දෙනෙක්ට රස්සාව දෙන්න පුළුවන් චරිතයක් වෙන්න උත්සාහ කරන්න. එහෙම හිතපු බිම වැටිලා තිබිච්ච අලි වසුරු දැකලා මේකෙන් පල්පයක් හදන්න පුළුවන්, මේ පල්ප් එකෙන් අලියෙක් හදන්න පුළුවන්, තව තව නිර්මාණ කරන්න පුළුවන්. අනාගතයේදී මම විශ්වාස කරනවා මංජුල මහත්තයා අලි වසුරු වලින් අපිට දොර පියනක් ලීයක් මේ වගේ දෙයක් ඉස්සරහට අරගෙන ඇවිල්ලා බාර කරයි. ඉතින් හිතුවොත් මොනවද මිනිස්සුන්ට කරන්න බැරි ඕනම දෙයක් කරන්න පුළුවන්. එහෙම දක්ෂ නිර්මාණකරුවෙක් එක්කලා අපි කතා කළේ. දැන් කාටම හරි කෙනෙක්ට ඕනකම තියෙනවා මේ අලි වසුරු වලින් කරපු අලි පැංචෙක් මිලදී ගන්න. එහෙම නැත්නම් මේ ගැන විස්තර දැනගන්න පේජ් එකක් හරි දුරකථනංකයක් හරි කියන්න පුළුවන්. මගේ තියෙනවා FB එකේ පේජ් එකක් තියෙනවා. ඒක @power කියලා තියෙන්නේ. නැත්නම් මංජුල ජයසුන්දර කියලා මේක සර්ච් කරපම ඒකෙන් සම්පූර්ණ මගේ විස්තර ටික ඇත්තු ගැනද මේක කරන්නේ කොහොමද හැමදේම තියෙනවා. අන්තර්ජාතික මට්ටම බලන්න මේ කියන්නේ මේක දැන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒත් එක්කම මගේ දුරකථනංකය මෙලා සඳහන් කරන්න පුළුවන් මත පුළුවන්. 0.7370.819 ඊළඟට 0.71.96.5487 කියන දුරකථනාංකය මම තවුත් මට සම්බන්ධ වෙලා මගේ අවශ්‍ය මට ඔබතුමාට අවශ්‍ය දෙයක් මට ඉෂ්ට කළ දෙන්න පුළුවන්. තව ඕන තරම් දේවල් ඇති. සමහරලාට කෙහෙල් ගහේ පොල් ගහේ නිකන් වැටලා තියෙන මොනවා හරි දෙයක් සල්ලි කරන්න පුළුවන්. ඉතින් හිතන්න හිතන මිනිස්සු තමයි හැමදාම ලෝකෙ දිනුවේ. මේ වගේම ජීවිතේ කතාවක් තියෙන මිනිස්සුන්ගේ කතාව කියන්න හෙටත් හවස දෙකට අපි එනවා. එතකන් පරිස්සමින් ඉන්න, hina වෙලා ඉන්න. ඔබට වාසනාවන්ත සුබ දවසක්. පංජිල මහත්තයා බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහත්තයා. කෙරුවන් සරණයි.